අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට මේක් වන්නේ හරය ගැඹුර දැනුම සපරේ ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ විදුලි මෝටර රථ සමාජයේ කමිටු සමාජික වෛද්‍ය අසන්තද අල්විස් මහතා. අපි සූදානම් වන්නේ විදුලි මෝටර රථ සමාජය මේ වන විට යම් යම් අදහස් පළ කරනවා පසුගිය අයවැය මගින් විදුලි වාහන වල මිල අඩු කිරීම විශේෂයෙන්ම බදු අඩු කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාව පවා ඔවුන් පැවැත්වුවා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ගණනාවක් අනාවරණය කරා. ඒ වගේම ඔවුන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා ලංකාවේ විදුලි මෝටර රථ ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්න මේ වගේ කරුණු කාරණා අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන කාරණය පිළිබඳව විශේෂයෙන්ම 2040 වන විට ලංකාවේ විදුලි මෝටර රථ සම්පූර්ණයෙන්ම විදුලි මෝටර රථ හඳුනා දීමට රජයේ යෝජනාවක් ගෙනෑවා. ඒ වගේම 2024-25 පමණ වන විට රජයේ සියලුම වාහන විදුලිකරණය කිරීම, එහෙම නැත්නම් විදුලි වාහන බවට පත් කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කරා. අපි ආයුබෝවන් කියව බෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අපි දන්නවා මේ ඉතාමත්ම ධනාත්මක යෝජනා රැසක් ඉදිරිපත් කළා පසුගිය 2018 එළඹෙන වසරට අදාළව ඉදිරිපත් කරපු අයවැය මගින්. ඔබලා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ අයවැය යෝජනාවල යම් යම් කරුණු කාරණා වෙනස් වෙනවා නම් හොඳයි කියන කතාව. හැබැයි මම මේ තෙන්ට එන්න කලින් අපි විදුලි වාහන ගැන පිළිබඳවනේ සාකච්ඡා කරන්නේ. විදුලි මෝටර රථ, විදුලි වාහන මේ මෙවැනි විදුලි බලයෙන් චාර්ජ් කරලා බැටරියකින් හෝ යම්කිසි ආකාරයකින් ආරෝපණය කරලා දහවනය කරන වාහන පිළිබඳව මෙවැනි වාහනයක් භාවිතා කිරීමේ වාසි මොනවද? කියන්නේ පුද්ගලයෙකුට, ඒ වගේම රටකට මෙවැනි වාහනයක් භාවිතා කිරීමේ තිබෙන වාසි මොනවද? ඔව්, ඇත්තටම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා දෙරණ නාලිකාවට මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධව. ඒ වගේම මෙවර අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා ඇත්තටම ධනාත්මකයි. ඒ වුණාට එතනදී විවිධ අඩුපාඩු කිහිපයක් පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරන්න උත්සාහ කරේ. විදුලි මෝටර රථයක් ගන්න එකේ වාසිය ඇත්තටම විදුලි මෝටර රථය පාවිච්චි කරන පුද්ගලයාට විතරක් නෙමෙයි, පොදුවේ මුළු මහ ජනතාවටම මේකේ වාසිය ලැබෙනවා. ඒක සරලව ක්‍රම දෙකකින් කල්පනා කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි මිනිස්සු හුස්ම ගන්න මේ වාතය තියෙන්නේ මේ පහළ වායුගෝල මට්ටමේ. ඒතකොට මේ පහළ වායුගෝල මට්ටමේ දූෂක ද්‍රව්‍ය තියෙනවා නම්, ඒ කියන්නේ වාතය දූෂණය වෙලා තියෙනවා නම් විවිධ කාබන් අංශු, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ දේවල් වලින් ඒවෙන් විවිධ ආකාරයේ ලෙඩ රෝග හැදෙනවා. ඉතින් මේ පෙට්‍රල් ඩීසල් ධාවනයෙන් මේ යන මෝටර් රථවලින් විශාල වශයෙන් මේ පහළ වායුගෝල මට්ටමේ දූෂණයක් සිද්ධ වෙනවා. නමුත් ඊට සංසන්දනාත්මකව විදුලි මෝටර් රථවලින් කිසිම වායු දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ මේ පහළ වායුගෝල මට්ටමට. එතකොට ඕක සමහරක් අය වැරදියට පොඩ්ඩක් පටලවාගෙන තර්ක කරනවා විදුලිය ඇත්තටම මේ ගල් අඟුරු වලින් පෙට්‍රල් සහ ඩීසල් වලින් උත්පාදනය කරන හින්දා මොකද්ද ඒකේ තියෙන වෙනස කියලා. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මොකද විදුලි බලාගාර වලින් නිකුත් කරන අපද්‍රව්‍ය අපි හුස්ම ගන්න වායුගෝල ස්තරයට වඩා ඉහළ ස්ථානයකට තමයි ඒව නිකුත් කරන්නේ. ඒ හින්දා ඔය කියන ලෙඩ රෝග තත්ත්වයන්ට ඍජුව බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ විදුලිය ඔය කියන ගල් අඟුරු ඩීසල් පෙට්‍රල් වලින් නිෂ්පාදනය කරාට. එතකොට දෙවැනි කාරණේ තමයි මෙම මලාගාරවල පිටකරන දුම යම්කිසි පරිපාලනයකට, ඒ කියන්නේ යම්කිසි සීමාවන් සහිතව ඒවා නිකුත් කරන්න ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වුණාට අපි දන්නවා මෝටර රථ වල දුම් සම්බන්ධව කතා කරොත් පුද්ගලික මෝටර රථ සහ පුද්ගලික වාහන පමණයි එහෙම නියාමනයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒකත් ඉතාම පහළ මට්ටමක සීමාසයි යාන්ත්‍රණයක් ඇතුව තමයි එම දුම් පාලනය සිද්ධ වෙන්නේ. විමෝචන දුම් සාධි ගැන කතා කරොත් ඊළඟට වැදගත්ම කාරණයක් තමයි මේ විදුලිය නිෂ්පාදනය කිරීමේ කාර්යක්ෂමතාවය. එතකොට විදුලි බලාගාරයක පෙට්‍රල් ඩීසල් ගල් අඟුරු පාවිච්චි කරාම ඒකේ කාර්යක්ෂමතාවය පෙට්‍රල් සහ ඩීසල් මෝටර රථයක තියෙන ඒ මෝටරේ කාර්යක්ෂමතාවයට වඩා 2-3 ගුණයක් ඉහළින් තියෙනවා. ඉතින් එහෙම වුණාම එක පෙට්‍රල් ලීටරයකින් ලබා ගන්න දේ
මෝටර් රථයකින් ලබා ගන්නවට වඩා දෙතුන් ගුණයක් වැඩි කාර්යක්ෂමතාවයකින් විදුලිය නිෂ්පාදනය කරලා ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම ඔබ කියන කරුණු කාරණා අනුව මේ මටත් යම්කිසි ප්‍රශ්නයක් එකපාරටම ආව ඔළුවට. ඔය ඩීසල් පුච්චලා ඔයි අපි කියන තාප විදුලිය නිෂ්පාදනය කරන්න ඩීසල් පුච්චලානේ. එතකොට ලංකාවේ වුණත් ඔය ජල විදුලිය එන්නෙන්නම අඩු වෙනකොට පසුගිය කාලවල් වලදී අපි ඩීසල් විදුලි බලය තමයි වැඩිපුරම ජනනය කිරීමට සිද්ධ වන්නේ තාප විදුලිය. එතකොට ඒ තර්කය, ඒ කියන්නේ තාප විදුලිය ජනනය මගින් ලබා ගන්නා විදුලි බලය විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා යොදා ගැනීම හරියට ඩීසල් භාවිතා කරා වගේම තමයි වාහනයකින්, ඒ කියන්නේ ඩීසල් මෝටර රථ ධාවනය කරා වගේ කාරණයක්. අතර අපි එතනින්ුත් එහාට ගිහිල්ලත්, කියන්නේ මේ තර්කය මේ විදිහට ගොඩනගුවොත් ඒක වඩා සාධාරණ නේද කියලා මට හිතුණා. අපි මේ සූර්ය බල ශක්තිය භාවිතා කරලා විදුලි මෝටර රථ ආරෝපණය කර ගැනීමේ තත්වයටයි යන්න ඕන. අපිට අන්න එහෙම යම් කිසි දවසක අපිට එතනට රටක් විදිහට යන්න පුළුවන් වුණොත් මේ විදුලි වාහන කියලා කියන අපි මේ මන්තරයේ නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන කාරණය එහෙම වුණොත් විතරයි කියලා අපිට යම් කිසි හැඟීමක් ඇති වෙනවා. මේ පිළිබඳව ඔබට මොකද සඳහන් කරන්න තියෙන්නේ? ඔව්, එම තර්කය තමයි මම උත්සාහ කරන්නේ මෙතනදී පැහැදිලි කරන්න. පළවෙනි වශයෙන් මෙතනදී කියන්න ඕන, අර පහළ වායුගෝල ස්තරයේ සිදුවෙන දූෂණයක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ විදුලි මෝටර රථ මොන ආකාරයෙන් විදුලිය නිෂ්පාදනය කරත්, තනිකර ගල්ලංගුරු වලින් නිෂ්පාදනය කරත් පහළ වායුගෝලයේ මට්ටමේ සිදුවෙන දූෂණය අවමයි. නමුත් ඩීසල් පෙට්‍රල් වාහනයක් ධාවනය කරාම අනිවාර්යයෙන්ම අපි හුස්ම ගන්න වාතයට, එහෙම නැත්නම් මේ පහළ වායුගෝල ස්තරයට තමයි සියලුම දූෂක ද්‍රව්‍යයන් පිට වෙන්නේ. එතකොට ඒකේ තියෙන සෞඛ්‍ය බලපෑම, සෞඛ්‍ය හානිය මුලින්මනින්ම ඉවත් කරගන්න පුළුවන් විදුලි මෝටර රථය භාවිත කිරීම. එතකොට අනිත් කාරණය තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ කාර්යක්ෂමතාවය. එතකොට එක ලීටරයකින් නිෂ්පාදනය කරන විදුලිය විදුලි බලාගාරයකින් ඒ ලබා දෙන කාර්යක්ෂමතාවය ලබා ගන්න බැහැ මේ පෙට්‍රල් ඩීසල් දහනය කරලා දුවන මෝටර රථයකින්. එතන සිද්ධ වෙන්නේ අපද්‍රව්‍ය වැඩිපුර බැහැර කිරීමෙන් හින්දා පැහැදිලිවම ඒ ආකාරයෙන් වුණත් වාසියක් තියෙනවා. නමුත් ඔබ කිව්ව විදිහට මේ රජිනුත් පිළි අරගෙන ඒ සම්බන්ධ විවිධ උත්සාහයන් නොදලා තියෙනවා සූර්ය බල ශක්තිය විදුලියට වැඩිපුර ලබා ගැනීමට. ඒ වගේම අපි අහලා තියෙනවා සුළං ශක්තියෙන් විදුලි බලාගාරයක් නිෂ්පාදනය කිරීමට දැන් සැලසුම් කරනවා කියලා. ඇත්තට මේ දැනට යන එක ඉතාම වැදගත්. අපි ඇත්තටම අපි කතා බහට විශාල වෙලාවක් නැති හින්දා මම දැනගන්නට කැමතියි, දැන් මේ පසුගිය අයවැය මගින් විදුලි මෝටර රථ සඳහා බදු අඩු කරා, ඒ අඩු කරනකොට මේ විදුලි මෝටර රථවල මේ ධාරිතාවය තීරණය කරන්නේ දැන් එන්ජින් ධාරිතාවය 800cc, 1300, 1500cc කියලා තියෙන වගේම විදුලි මෝටර රථවල මේ කිලෝවොට් 50, ඒ වගේම 100, 150 මෙන්න මේ ආකාරයේ විවිධ වූ ධාරිතාවයන් තමයි මේ එන්ජින් ධාරිතාවය වගේ තියෙන්නේ. එතකොට දැන් මේවර අයවැය මගින් බදු අඩු කරේ මේ කිලෝවොට් 100ට අඩු විදුලි මෝටර රථ, ඒ කියන්නේ 100 හෝ 100ට අඩු විදුලි මෝටර රථ සඳහා. එතකොට දැන් ඔබලා තර්කයක් ගොඩනගනවා 2017-2018 වගේ කාලවල ලෝකයේ වැඩිපුරම, ඒ කියන්නේ ඇත්තම දැන් එන්නෙම කිලෝවොට් 100 සහ කිලෝවොට් 150 අතර ධාරිතාවයක් තිබෙන විදුලි මෝටර රථ. මේවට තමයි මේ වැඩි දුරක් ධාවනය කරන්න පුළුවන්. එතකොට මෙවැනි මෝටර රථයක් තමයි අපිට බදු අඩුවට ලබා ගන්න පුළුවන් නම් ප්‍රචලිත කරන්න පුළුවන්. මොකද ලංකාව වගේ රටක අපිට ගොඩාක් මේ චාර්ජින් ස්ටේෂන්, ඒ කියන්නේ මේ රැපිඩ් චාර්ජින් ස්ටේෂන්ස් නැහැ. ඒ කියන්නේ එකපාරටම විනාඩි 5කින් 10කින් චාර්ජ් කරලා දුවන්න පුළුවන් තැන් නැහැ. ඒතකොට අපිට කෙනෙකුට යාපනයට යන්න ඕන නම්, අනුරාධපුරයට යන්න ඕන නම්, දුර ගමනක් යන්න ඕන නම් ඔවුන්ට විශාල ආරෝපණයක් සහිත වැඩි දුරක් ධාවනය කරන්න ඕන මෝටර රථ අවශ්‍ය වෙනවා. එතකොට මේ කිලෝ වොට් 100-150 අතර ඒවාට බදු අඩු වුණා නම් අන්න එතකොට මිනිස්සු ඒව ගණීවි. එතකොට ඒවා ගොඩාක් ප්‍රචලිත වෙයි කියන කාරණය. හැබැයි දැන් අර කිලෝවොට් 100ට අඩු ඒවායි ගොඩාක් දුර දුවා ගන්න බැරි හින්දා, හැබැයි ඒවායේ බදු අඩු කරා කියලා මේවා ප්‍රචලිත වෙන එක නැහැ කියන කාරණය. ඔබට මොකද මේ පිළිබඳව කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම ඒක තමයි අපිත් ගොඩනගෙන මේ අපිත් රජයට පෙන්වලා දෙන්න උත්සාහ කරන දේ. මොකද රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ වර අයවැයේදී මේ ඉදිරිපත් කරපු යෝජනාව ධනාත්මකයි. ඒ කියන්නේ විදුලි මෝටර රථ භාවිතය වැඩි කරන්න ඕනේ කියන එක. අපි මද විරාමයක් ලබාගෙන විරාමයෙන් පසු මේ පිළිබඳව වැඩිදුරට කතා කරන බව බලාපොරොත්තු වෙනවා. අපි මද විරාමයකට යොමු වෙනවා විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග.
විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගද අප සමග කතාබහේ සිටින්නේ විදුලි මෝටර් රථ සමාජයේ කමිටු සමාජික වෛද්‍ය අසන්තද අල්විස් මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ ප්‍රචලිත කිරීම පිළිබඳව. ඔබට පුළුවන් උත්තර දෙන්න. ඔව්, ඇත්තටම මම කියන්න උත්සාහ කරේ මෙවර රජයෙන් ඉදිරිපත් කරලා තියෙන මේ බදු සම්බන්ධ මේ ඉදිරිපත් කරලා තියෙන ආකාරය, බදු ගණනය කිරීමේ ආකාරය ගැන නැවත සිතා බලන්න අවශ්‍යයි. මොකද ඔබ ප්‍රකාශ කරා වගේ අපි වාහනයක් ගන්න අපි යම්කිසි අරමුණක් ඇතිව, අපි යම්කිසි සුව පහසුවක් ඇතිව විවිධ අංගුපාංග තියෙන වාහනයකට අපි යොමු වෙනවා. අපිට කතා කරන්න පුළුවන් මෝටර් රථයක් ගත්තහම මාදිලි තුනකින්, එහෙම නැත්නම් ස්තර තුනකින් මෝටර් රථ අපිට සලකලා බලන්න පුළුවන්. පළවෙනි එක තමයි අධි සුඛෝපභෝගී විදියට මෝටර් රථ තියෙනවා. දෙවෙනි එක තමයි මධ්‍යපාන්තිකයෙන් විශේෂයෙන්ම ඔබ කිව්ව විදියට යම්කිසි දුරක් පහසුවෙන් සුව පහසුවක් ඇතුව ගමන් කරන්න පුළුවන් මෝටර් රථ. තුන්වෙනි කාණ්ඩය තමයි බජට් වෙහිකල් කියලා කියන අඩු පහසුකම් සහිත අඩු දුරක් ධාවනය කරන්න පුළුවන් මෝටර් රථ. එතකොට අපි අධි සුඛෝපභෝගී රථ ගැන අමතක කරලීමක දැනට. එතකොට මධ්‍යපාන්තික මට්ටමට අදාළ වෙන විදියට හයිබ්‍රිඩ් සහ පෙට්‍රල් මෝටර් රථ වලට අදාළ යම්කිසි බදු ප්‍රතිශතයක් අනුව බදු ප්‍රමාණයක් තියෙනවා. එතකොට පෙට්‍රල් වාහනයක් ඔය කියන 1500යි එන්ජින් ධාරිතාව තියෙන වාහනයක් එක්ක තමයි අපිට සංසන්දනය කරන්න වෙන්නේ මේ විදුලි මෝටර් රථවල කිලෝවොට් 100-150 අතර වොට් ධාරිතාවක් තියෙන විදුලි මෝටර් රථයක්. එතකොට මේ දෙක සංසන්දනය කරාම දැන් මේ ඉදිරිපත් කරලා තියෙන අලුත් බදු ක්‍රමය අනුව පෙට්‍රල් වාහනයකට බදු සාමාන්‍ය 135-137 වගේ ප්‍රමාණයක් වදින අවස්ථාවදී කිලෝවොට් 150කට ආසන්නව තියෙන ජෙවි බෝල්ට් කියන විදුලි මෝටර් රථය ඒකත් 137 මාරක් වෙනවා ඔය කියන බදු ක්‍රමයේ යට. ඒ කියන්නේ සාහනයක් නෑ, එකම සමාන බදු ප්‍රමාණයක් තමයි පෙට්‍රල් වාහනයටත් මේ වාහනයටත් වැඩිලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන Nissan Leaf එකේ අලුත් මොඩල් එක 2018 නිකුත් කරනවා. ඒගොල්ලොන්ගේ කිලෝවොට් ධාරිතාවත් 110ක් බවට තමයි ප්‍රකාශ කරන්නේ. 100 උඩින් තියෙන්නේ. 100 උඩින්. එතකොට මේ විදිහට බලනකොට Nissan Leaf 2018 වාහනය ලංකාවට එනකොට කොච්චර විතර මිලක් වෙයිද? මොකද මේ අපේ ප්‍රේක්ෂක හිතවතුන් සිහින දකින්න ඇති 2018 Nissan Leaf රථයක් මිලදී ගන්න. ඔව්, එතනදී ඉතනතරම් ලාභ නැහැ. එතනදී අපි ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද අලුත් මෝටර් රථයක් හෝ අවුරුද්දක් ඇතුළත මෝටර් රථයකට පමණයි කියන බදු සහනයවත් ලබා දීලා තියෙන්නේ. හැබැයි ඒ වුණත් ඔබ කියන ආකාරයට කිලෝවොට් 110කට වගේ තියෙනකොට බදු සහනය ලැබෙන්නේ නැහැ. කිලෝවොට් 100ට අඩුවට මෝටර් රථවලට ලැබෙන්නේ. ඔව්, 110කට ගණන් හදලා බැලුවාම 127 මාරක බද්දක් වදිනවා. හයිබ්‍රිඩ් මෝටර් රථයකටත් ඒ ආසන්න මුදලක් 126ක් තමයි හයිබ්‍රිඩ් රථයකට බදු විදියට තියෙනවා. Nissan Leaf 2018 රථයක් ලක්ෂ කීයක් විතර වෙයිද ආසන්න වශයෙන්? අපිට හරියටම කියන්න බෑ. ඔව්, ඒකේ නිෂ්පාදනය කරන රටත් අනුව වෙනස් වෙනවා. 160ක් පමණ යනවා. නමුත් එතනදී වැදගත් වෙන අනිත් කාරණය තමයි මේ බදු ක්‍රමය යටතේ විදුලි මෝටර් රථත් අනිත් මෝටර් රථ විදියටම අලුත් මෝටර් රථ වලට අඩු බද්දක් සහ භාවිතා කරපු මෝටර් රථ වලට වැඩි බද්දක් කියන විදියට ක්‍රම දෙකකට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ මෝටර් රථ වල ලොකු වෙනසක් තියෙනවා. මොකද විදුලි මෝටර් රථ වල ෂෙයර් වීමට තියෙන ඇත්තටම බැටරිය පමණයි. එතකොට බැටරියත් ෂෙයර් වීමක් තිබුණාට ඒකේ කාර්යක්ෂමතාවයේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඩීසල් පෙට්‍රල් මෝටර් රථ වල එන්ජිම සමග අනිත් සියලුම දේ ෂෙයර් වෙන අතර ඒකේ කාර්යක්ෂමතාවයත් ක්‍රමානුකූලව අඩු වෙනවා. අන්න ඔය කාරණාව හින්දා තමයි ඇත්තටම කාලයත් එක්ක නිෂ්පාදිත වර්ෂයත් එක්ක ලෝකේ හැමතැනම මේ පරණ වෙන්න වැඩි බද්දක් හඳුන්වලා දෙන්නේ. නමුත් විදුලි මෝටර් රථ සම්බන්ධව එහෙම බද්දක් හඳුන්වා දීම සාධාරණ නැහැ. ඉතින් ඒක තමයි අපි උත්සාහ කරන අපේ රජයට හේතු ගන්නන්න උත්සාහ කරන්නේ. පළවෙනි කාරණේ බහුතරයක් පුද්ගලික මෝටර් රථයක් වෙත යොමු වෙන ඒ සීමාව කිලෝවොට් 100 නැතුව කිලෝවොට් 150 දක්වා වැඩි කරන්න කියන එක. එහෙම වුණොත් ඔය කිව්ව බදු ප්‍රමාණය 127-114ක් බවට පත් වෙනවා. එහෙම වුණොත් පුද්ගලෙක් නැවත කල්පනා කරනවා නෑ මට හයිබ්‍රිඩ් රථයකට යන්න අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු මුදලකට විදුලි මෝටර් රථයකට යත්තේ කියලා.
අනිත් පැත්තෙන් තමයි මේ නිෂ්පාදිත වර්ෂය කියන එක අවුරුද්දකට සීමා කරන්න නැතුව අවුරුදු දෙකක් හෝ තුනක් දක්වාවත් ලිහිල් කරලා දෙන්න කියලා. මොකද ඒකේ ෂෙයර් වීම හා කාර්යක්ෂමතාවය අඩු වීම අනිත් වාහන එක්ක සංසන්දනය කිරීමේදී ගැළපෙන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ වඩාත්ම ප්‍රචලිත විදුලි මෝටර රථ තමයි මේ ජපානෙන් එන නිසාන් ලීෆ් වගේ රථ. මේව තමයි ප්‍රචලිතම මෝටර රථ. දැන් ලෝකේ චීනය වගේ රටවල් වල අපේ පාරිභෝගිකයෝ මේ රථවලට කැමතිද නැද්ද දන්නේ. හැබැයි එහෙත් ඒ වගේ රටවල් වලත් හදලා තිබෙනවා නේද මේ විදුලි මෝටර රථ, විශේෂයෙන්ම යුරෝපයේ තියෙනවා. මේ වගේ අවස්ථාව නැද්ද මේ ජපාන් මෝටර රථවලට විකල්ප යම්කිසි අඩුමුලකට මිලදී ගන්න පුළුවන් විදුලි මෝටර රථ ලෝකේ වෙන රටවල් වලින් ලංකාවට මේ බදුත් එක්ක ඒ මේ ප්‍රවණතාවයක් ප්‍රචලිත කිරීමේ අවස්ථාවක් ඇති වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද? ඇත්තටම දැන් මේ ජපානයේ නිෂ්පාදිත ලීෆ් රථය වගේම එය එංගලන්තයේ සහ ඇමරිකාවේ තේ නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඇත්තරම අපි මේකේ ලීෆ් රථයේ නියම මිල සලකල බැලුවොත් ඩොලර් 30,000ක් විතර වුණාට ඒ රටට ඇත්තටම ඒ රටවල් වල වාහන නිෂ්පාදනය කරන හින්දා සහ ඒ පරිසර හිතකාමී සංකල්ප හින්දා විශාල මූල්‍ය සහනාධාරයක් සමග තමයි ඒ රටවල් වලට ඒ වාහනය නිකුත් කරන්නේ. ඉතින් ලක්ෂ ඩොලර් 30,000ක් විතර වෙන මෝටර රථය ඩොලර් 20,000කට විතර ඒගොල්ලෝ ලබා ගන්නවා. එතකොට ඒ සහනයත් එක්ක තමයි අපිට ඒ භාවිතා කළපු විදුලි මෝටර රථය ලංකාවට ගෙන්නන්න පුළුවන්. ඉතින් ඔය තරම් අඩු මුදලකට ඒ රථය නිකුත් කරන අවස්ථාවේදී ඒත් සමග තරඟ කරලා ඊටත් වඩා අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි කියන තර්කය ඇත්තටම වළංගු වෙන්නේ නැහැ. මොකද අඩු මුදලට, ඒ කියන්නේ අඩුම මුදලකට නිෂ්පාදනය කරන චීනය, ඉන්දියාව වගේ රටවල් වල වුණත් සංසන්දනය කරද්දී ওই මිලම තමයි තියෙන්නේ. ඉතින් බදු සහනයක් ලැබුණ නැත්නම් ඇත්තටම මේ මිලේ වෙනසක් වෙන්නේ නැහැ මොන රටින් වාහනේ ගෙන්නන්න උත්සාහ කරලා. එතකොට විදුලි මෝටර රථ ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා මොන වගේ යටිතල පහසුකම් ව්‍යුහයක්ද වර්ධනය කරන්න ඕන? අපි දන්නවා ඉතාම වේගෙන් ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන අවශ්‍යයි. ඒ සඳහා රජය කිව්වා එවැනි ආරෝපණ මධ්‍යස්ථාන ආරම්භ කරනවා කියලා ඉදිරියේදී. ඊට අමතරව මොන වගේ යටිතල පහසුකම් ව්‍යුහයක්ද මෙවැනි මෝටර රථ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ ඉතාම වැදගත් වෙන ප්‍රශ්නයක් ඒක. මොකද අපි විනාඩි දෙකයි අවසාන මිනිත්තු දෙක. වාහනයක් මිලදී ගත්තා වගේ නෙමෙයි ඒක පාරේ ධාවනය කිරීමේ පහසුකම් තියෙන්න ඕන. එතකොට විදුලි මෝටර රථයක් ලබා ගත්ත කෙනා පෙට්‍රල් වාහනයක් ගන්නවට වඩා පහසුවෙන් දුවන්න පුළුවන් නම් තමයි ඒ පැත්තට යමු වෙන්නේ. ඉතින් ඒ අතරේදී ෂණික මේ ආරෝපණය කරන්න පුළුවන් මධ්‍යස්ථාන වගේම මෙම මෝටර රථ අපි කිමු නවාතැන් කරන්න, එහෙම නැත්නම් පාකින් ස්ලොට්ස් ඒ වෙනුවෙන්ම ඩිඩිකේට් කරලා ඒ වෙනුවෙන්ම වෙන් කරගත්ත ස්ථාන තියෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම රජයේ ආයතන වල රෝහල් වල ඒ වගේම පාඩු. ඇයි එහෙම අවශ්‍ය වෙනවද දැන්? ඔව් එතකොට තමයි. ඒ කියන්නේ දැන් ඒක මම අහන්නේ දැන් අපේ රටේ මේ වාහනයක් පාක් කරගන්න කොළඹ නගරේ හරිම අමාරුවිනේ. පැය ගණක් කැරකි ඉන්න ඕන. එතකොට ඇයි වෙනම විශේෂ තැන් ඉල්ලුවාම දැන් ඒක ටිකක් වරප්‍රසාදයක් වගේනේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? අපි විදුලි මෝටර රථය අපිට ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම් මේකට තියෙන වරප්‍රසාද ගැන පෙන්වන්න අවශ්‍ය වෙනවා. එතකොට පෙට්‍රල් ඩීසල් ධාවනය කරන මෝටර රථයක් ධාවනය කරන පුද්ගලයාත් කල්පනා කරනවා බලන්න මට පාකින් ස්පේස් එකක් ලබා ගන්න බැරි වුණා එනවා විදුලි මෝටර රථයක් තියෙන කෙනෙක් පහසුවෙන්ම එතන පාක් කරගත්ත. ඒ විතරක් නෙමෙයි ඒ පාකින් ස්ලොට්ස් වලට වෙනත් රටවල් වල තියෙන සාමාන්‍ය වේගයෙන් ආරෝපණය කිරීමේ පොඩි ආරෝපණ උපකරණ තියෙනවා. එතකොට ඒ උපකරණ ඒ පුද්ගලයා ඒ කාර්ය කරලා ඉවර වෙලා නැවත වාහනේ පිටත් වෙද්දී වාහනේත් යම්කිසි ප්‍රමාණයකට නැවත ආරෝපණය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ පහසුකම් ඇති කරන්න පුළුවන්. එතකොට ප්‍රමුඛතා ඒ කියන්නේ ප්‍රයොරිටි ලේන්ස් ලබා දෙන්න පුළුවන්. එතකොට හයිවේ එකේ අය කරන ගාස්තු අඩු කිරීමක් මගින් මේක දිරිගන්වන්න පුළුවන්. ඔය වගේ කාරණා මගිනුත් විදුලි මෝටර රථයක් මම විදුලි මෝටර රථයකට යන්න ඕනේ කියන විදිය සිතිවිල්ල ලබා දෙන්න පුළුවන්. පාවිච්චි කිරීමට තියෙන පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඉතාමත් වැදගත් සාකච්ඡාවක් සිදු කළේ. අපි අද සාකච්ඡා කළේ විදුලි මෝටර රථ සමාජයේ කමිටු සමාජික වෛද්‍ය අසන්ත දල්විස් මහතා සමඟ අද BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.